හරි මම දැන් ආයෙ නැව නේද ප්‍රොජෙක්ට් එකට වෙලා දැන් අපි ඉම්ප්ලිමන්ට් කරන්න යන්නේ නෑ ආයෙත් දැන් අපි මේ වෙනකොට බටන් කම්පෝනන්ට් එක හදාගෙන ඉවරයි දැන් අපි ගියොත් එතකොට දැන් මම ගියොත් මෙන්න මේ රූපෙට අපි අර අපේ රිඩක්ස් රූපෙට දැන් ඔන්න යූසර් ඉන්නවා දැන් මෙතන මං කිව්වා අපේ කම්පෝනන්ට් එකේ බටන් එකක් තියෙනවා මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මොකක්ද වෙන්නේ නැත්තේ අර මම ඉස්සෙල්ලා වීඩියෝ එක පෙන්නේ බටන් එක ක්ලික් කරාට පස්සේ පෝස්ට් ලිස්ට් එක පෙන්නන්න ඕන එතකොට මේ බටන් එක ක්ලික් කරනවා කියලා කියන්නේ යූසර් මොකක් හරි ඇක්ෂන් එකක් සිද්ධ කරනවා මම ඉස්සෙල්ලා වීඩියෝ එක කිව්වා මේ ඇක්ෂන් එක අපිට ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ නේද දැන් මොකක්ද බටන් එක ක්ලික් කරා කියලා කියන්නේ ඇක්ෂන් එකක් සිද්ධ වෙනවා අන්න ඒක ඉම්ප්ලිමන්ට් කරන්න ඕන ඔක මම මේ රූපෙන් පෙන්නුවා දැන් මම මට ඕන මේ බටන් කම්පෝනන්ට් එකේ බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ඇක්ෂන් එක ඉම්ප්ලිමන්ට් කළා මේ ඇක්ෂන් එක සිද්ධ කරන්න නැත්නම් මේ ඇක්ෂන් එක ඉම්ප්ලිමන්ට් කරන්න දැන් අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ මේ ඇක්ෂන් එක ඇක්ෂන් කියන එක අපි කොහොමද ඇක්ෂන්ස් ඉම්ප්ලිමන්ට් කරන්නේ රීඩක්ස් වලදී කියලා හරි මේ විදිහට තියෙනවා අපේ කම්පෝනන්ට් එකේ වෙන බටන් එකක් තියෙනවා හරි මේ බටන් එක ක්ලික් කරාට පස්සේ මට ඕන ඇක්ෂන් එකක් සිද්ධ කරන්න මට ඒකට ඇක්ෂන් ඉම්ප්ලිමන්ට් කරන්න ඕන ඒකට අපි මෙතනදී කරන්නේ මේ source folder එක ඇතුළේදී අපි අලුතෙන් folder එකක් හදාගන්නවා actions කියලා actions කියලා අලුතෙන් folder එකක් හදාගන්නවා ඊට පස්සේ මේ folder එක ඇතුළේ මම අලුතෙන් file එකක් හදාගන්නවා මේ actions ඇත්තටම ගත්තොත් මේවා post වලට අදාළ නිසා මම ඒක මෙහෙම name කරන්නම් post action action post action කියලා මේ විදිහට ඒක ඔයාලට ඕන විදිහකට තමන්ගේ අදාළ ගැලපෙන විදිහට action එක move කරගන්න පුළුවන් නම් කරගන්න පුළුවන් හරි මේ action එකක් කියලා කියන්නේ අතනවා අතනවා action එකක් කියලා කියන්නේ අපි මෙතනදී මෙන්න මෙතනදී මම දැන් කිව්වා මේ මෙතනදී මේ action එක button click එකක් වෙන්න පුළුවන් form එකක් submit කරනවා වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් තමයි මේ action එකක් කියලා කියන්නේ මොකක් හරි user කරන දෙයක් තමයි මේ action එකක් කියලා කියන්නේ එතකොට අතනම මේ action එකක් අපි implement කරද්දී අතන මේ action එක අනිවාර්යම function එකක් ඒක අනිවාර්යම function එකක් මේ ෆන්ක්ෂන් එකට අපි ඇත්තටම කියන ඇක්ෂන් ක්‍රියේට් එක කියලා. ඇක්ෂන් ක්‍රියේට් එක කියලා කියනවා අපි මේ ෆන්ක්ෂන් එකට. අපි බලමු කොහොමද මේ ෆන්ක්ෂන් එක ලියන්නේ. දැන් බටන් එක ක්ලික් කරා. ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ ඇක්ෂන් එකක් වෙන්න ඕන. අන්නේ ඇක්ෂන් එක නැත්නම් අන්නේ ඇක්ෂන් ක්‍රියේට් එක කොහොමද ලියන්නේ කියලා. ඒක අනිවාර්යෙන් මම කියවා ෆන්ක්ෂන් එක කියලා export තවන්ස් අපි ඒකට ෆන්ක්ෂන් එකකට නමක් දෙමු fetch. අපි මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඇත්තටම වෙන්නේ post එකක් fetch කරගන්න එකනේ. फेच पोस्ट की अलग दूँ इट पास एक फंक्शन ने का एक फंक्शन ने का ये फंक्शन ने के रिटर्न करने में कर दे ये फंक्शन ने के रिटर्न करने मामा की ना मैंने मैं फंक्शन ने का मैंने मैं फंक्शन ने का मामा की ना एक्शन क्रिएट है किया मैंने मैं फंक्शन ने का मामा की ना एक्शन क्रिएट है किया ऐतरम एक्शन ने का क्या ने मैंने मैं रिटर्न करने किया मैंने मैं रिटर्न करने के अंदर एक्शन ने किया मैं एक्शन ने के දේවල් දෙකක් තියෙනවා එකක් තමයි type එක කියලා කියන්නේ මෙතනදී අපි කරපු action එක ගැන පොඩි description එකක් මොකද මම කරේ fetch post කියලා නැත්නම් අපි කියනවා button click කියලා අපි මොකක් හරි button එක click කරා අපි කියමු post එක ගන්න ඕන button එකන click කරේ ඒ කියන්නේ අපිට වෙන්නේ මෙතනදී post එක fetch කරන්නයි වෙන්නේ අපිට ඕනම නමක් මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් අපි කරපු action එකට අදාල් අපි කියමුකෝ මෙතනදී අපි කියමු fetch button click කියලා ඒක තමයි action එක fetch කරන button එක click කරා ඕක තමයි action එක ඒ action එක description එක කියන්නේ අපේ action එක මොකක්ද කියලා පොඩි description එකක් අපි දෙනවා ඒ වගේම අපිට දැන් මේ ඇක්ෂන් එක සිද්ධ කරාට පස්සේ ඒ ඇක්ෂන් එකත් එක්ක මොනවා හරි data එකක් යවනවා. දැන් හිතන්න මම මෙතනදී කිව්වා මම API call එක දැන් මෙතනදී නම් API call එක ගන්න button component එකේදීමයි. හැබැයි මෙතනදී API call එක ගන්න action එකේදී කියලා. අන්න එතකොට මේ action එකේ තමයි API call එක දාලා මම මේ data ටික යවන්න ඕන. යවන්නේ කාටද? reducerට. හරිද? අන්න එතකොට මෙතන ටයිප් එකෙන් මම ඒ අදාළ ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙනවා ඒ මං කරපු ඇක්ෂන් එකට ඊට පස්සේ ඒකට අදාළ මොකක් හරි data එකක් තියෙනවා නම් අන්න ඒක යවනවා අපි payload කියලා
පේලෝඩ් කියලා අපි අදාළ ඩේටා එක යනවා. දැන් මෙතනදී මම ඇත්තටම මේ මම මේ මේ ප්‍රොජෙක්ට් එක තමයි අපි හදන්න යන්නේ. හැබැයි මේක කලින් හදපු ප්‍රොජෙක්ට් එකක්. එතකොට මේ ප්‍රොජෙක්ට් එකම මන්නේ මේ මේ පෝස්ට් එක අරගෙන තියෙන API කෝල් එකක් අරගෙන. API කෝල් එකක් යවලා තමයි මම මේ ඩේටා ටික අරගෙන තියෙන්නේ. මම මෙතනදී ඒ API කෝල් යන එක මෙතනදී සාකච්ඡා කරන්නේ නැහැ. එහෙම සාකච්ඡා කරන්න ගියොත් වැඩේ පැටලෙනවා. මම මෙතනදී API කෝල් එකක් යවන්නේ නැතුව ඩමි ඩේටා ටිකක් යවන්නම්. මොකද API කෝල් එකක් යවනවා නම් අපිට Redux thunk ගැන කතා කරන්න වෙනවා. Redux thunk ගැන මම ප්ලේලිස්ට් එකේ අන්තිමටම කියා දෙනවා. එතකොට ඒක පැහැදිලි වෙනවා. මම මෙතනදී Redux thunk උගන්වන්න ගියොත් වැඩේ පැටලෙනවා. ඒක නිසා මම මෙතන payload එක විදියට යවන්නේ මම hard code කරපු ඩේටා ටිකක්. payload එක විදියට මම යවනවා. මොකක්ද යවන්නේ? payload එක විදියට මම යවන්නේ array එකක්. array එකේ තියෙන්නේ මෙන්න මේ data ටික. array එකක් තියෙන්නේ array එකේ තියෙන මෙන්න මේ object මෙන්න මේ object එක. මෙන්න මේ object array එක තමයි යවන්නේ. ඒ කියන්නේ මම අර button එක click කරාට පස්සේ ඒ කියන්නේ action එකක් call වෙනවා. මම ආයෙත් පෙන්නන්න මෙතනදී. මම button එක click කරා action එකක් සිද්ධ වෙනවා. action එක call වෙනවා. ඒ කෝල් එකෙදි මෙතනදී API එකක් කෝල් කරනවා. හැබැයි මම මෙතනදී API එක කෝල් කරන වැඩේ කරන්නේ නැහැ. මොකද ඒකට Redux thunk ඕන වෙන නිසා මම ඒකට කරන්නේ hard code කරලා data ටිකක් යවනවා. හරිද? ඔන්න ඕක තමයි action එකක් කියලා කියන්නේ. එතකොට action create එක කියලා කියන්නේ මේ මුළු function එක මෙන්න මේ return කරන type එකයි payload එක මෙන්න මේ දෙකයකට ගත්තට පස්සේ කියනවා අපි action එකක් කියලා. action එකක් කියලා කියනවා. හරිද? දැන් ඔන්න button එක click කරා. button එක click කරපුවාම තමයි button එක click කරපුවාම තමයි action එක සිද්ධ වෙන්නේ. හැබැයි මම මෙතනදී කිසිම මේ මගේ component එකයි අර කියන action එකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. අපි දැන් action එකක් implement කරගත්තා. ඒ implement කරගත්ත action එකයි මගේ button එකයි මේ button component එකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. අපි දැන් බලන්න යන්නේ අන්නේ සම්බන්ධතාවය කොහොමද හදන්නේ කියලා. හරි. අපේ button component එකට දැන් අපේ මේ fetch post කියන එක ගෙන්න ගන්න ඕන. ඒකට එහෙනම් මම මුලින්ම කරන්නේ අපි import කරගමු මේ post action කියන file එක මෙතන import කරගන්න ඕන. කියන්නේ ඒ file එකේ තියෙන fetch post කියන අපේ function එක. ඒක ගන්න fetch posts කියලා fetch posts කියලා තමයි ලිව්වේ මම මතක විදිහට. ඔව්. fetch posts කියන function එක ගන්න කොහෙන්ද? from from කොහෙන්ද ගන්න අපේ action එකේ. එතකොට මෙහෙම ගියා. action එකේ තියෙන post action එක. එතකොට මට පුළුවන් මෙන්න මේ මං කරේ මෙන්න මේ function එක අපේ component එකට ගත්තා. අපි component එකට ගත්තා. ඊට පස්සේ අපිට මේ function එක call කරන්න ඕන. හරිද? ඒ function එක දැන් අපි මෙතන button එක click කරාට පස්සේ ඒ function එක මේ මෙතන button එක click කරාට පස්සේ මේ function එක තමයි call වෙන්න ඕන. අන්න එතනදී අන්න ඒ වැඩේ කරගන්න අපිට Redux වල සහය ඕන වෙනවා. ඒ වැඩේ කරගන්න මට මෙන්න මේ දේවල් ඕනවා. මම import කරගන්නවා මෙන්න මෙහෙම එක. මම import කරගන්නවා bind action creators කියන එක. ඒක Redux වලින් Redux library එකෙන් ගන්න. ඒ වගේම connect කියන function එක. connect කියන function එක පාවිච්චි කරන්න වෙනවා. ඒක අපි React Redux කියන library එකෙන් ගන්න. ඊට පස්සේ මම fetch post කියන එකත් ගත්තා. හරි. දැන් අපිට පුළුවන් මේ component එකයි අපි හදාගත්ත action එකයි සම්බන්ධ කරන්න. ඒ සම්බන්ධ කරන්නේ වැඩේ කරන්නේ මෙහෙම. ඉස්සෙල්ලා මම මෙන්න මේ export default කියන එක මෙතනින් අයින් කරන්නම්. මම මේ class එක විතරයි දැන් මෙතන තියෙන්නේ. ඊට පස්සේ මට function එකක් මම මේක මෙහෙම කරන්න. export default මෙතන පල්ලෙන් මම ඒක කරනවා. ඒක connect කරනවා. connect කියලා function එකක් තියෙනවා. හරි. මේ connect කියන function එකට parameters දෙකක් ඉල්ලනවා. මම ඒකෙන් මේ දෙවෙනි parameter එකට අදාළ කරන function එක තමයි මේ ලියන්න යන්නේ. මෙතනද function අපි ඒකට කියමු match dispatch to
props කියලා. හරි? මේ function එක මේකේ argument එකක් විදිහට මෙතන dispatch. හරි. මෙතනදී ඊට පස්සේ අපි මේකේ return කරනවා. return කරනවා. bind action creators අන්න ඒකට අපි කවුද ගන්නෙ? fetch post කියන එක නේද? fetch post කියන එක ගන්නවා. අරගෙන ඒක dispatch කරනවා. හරිද? මෙන්න මේක කරලා මෙන්න මේ connect කියන function එකට මේ connect කියන function එකට මෙතන තව එකක් මම මේ component connect කියන function එක යවන්නත් ඕනේ. ඒ වගේම මෙන්න මේ button component කියන එක අපේ component එකනේ. ඒක මේ විදිහට මෙතනින් export කරගන්නවා. එතකොට මේ connect කියන function එකට මම කියව parameters දෙකක් ඉල්ලනවා කියලා. මේ පළවෙනි parameter එකට අදාළ දේ අපි පස්සේ කතා කරනවා. ඒකින් තමයි දැනට මේක null යවන්න. ඊට පස්සේ දෙවෙනි parameter එක විදිහට යවන්නත් මෙන්න මෙයා. මෙන්න මෙයා මෙහෙම යවනවා. හරිද? දැන් අපි මේක අපේ project එක දැන් හරියටම හරි ඒ කියන්නේ දැන් තව දෙයක් තියෙනවා මට මෙතනදි කරන්න මේ බටන් එකට අපි ඔන් ක්ලික් එකක් දාන්න ඕනේ මේ බටන් එකට ඔන් ක්ලික් එකක් දාන්න ඕනේ නැත්නම් මේක ක්ලික් කරාට මවත් වෙන්නේ නැහැ නේ ඔන් ක්ලික් එකක් දාන්න ඕන දාලා මේ ඔන් ක්ලික් ඒ ෆන්ක්ෂන් එකේදී මොකද්ද වෙන්නේ අපේ props වලට දැන් අපේ props අපේ property වල තියෙනවා දැන් fetch post කියන අපේ function එක හරිද එතකොට දැන් අපේ මේ දැන් අපි මේ button එක click කරොත් අපේ මෙන්න මේ කියන action එක call වෙනවා අපි button එක අපිට වෙන්න ඕනෙත් ඒකනේ අපිට ඕනේ මෙතන button එක click කරාට පස්සේ මෙන්න මේ action එක call වෙනවා action එක call කරන්න call කරලා අදාළ data ටික ගන්න එක දැන් අපේ මේක අපි click කරලා click කරොත් වෙනවා හැබැයි අපිට තව ඒක හරියටම කරගන්න නම් අපි අපේ ස්ටෝ එක ඉම්ප්ලිමන්ට් කරගන්න ඕන. අපි තාම අපේ ස්ටෝ එක ඉම්ප්ලිමන්ට් කරගත්තේ නැහැ. ඒ වගේම අපි රිඩියුසර් එක ඉම්ප්ලිමන්ට් කරගත්තේ නැහැ. මෙන්න මේ රිඩියුසර් එක අපි දැනට කරේ මෙන්න මේ ඇක්ෂන් එක විතරයි අපි ඉම්ප්ලිමන්ට් කරගත්තේ. ඒක දැන් සම්පූර්ණයෙන්ම හරි. දැන් අපි බටන් එකක් ක්ලික් කරාට පස්සේ ඇක්ෂන් එකක් කෝල් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. හැබැයි ඒක අපි වෙනවද කියලා හරියටම බලාගන්න නම් අපිට මෙන්න මේ රිඩියුසර් එකයි ස්ටෝ කියන එක දෙකත් ඉම්ප්ලිමන්ට් කරන්න වෙනවා. ඒ ඉම්ප්ලිමන්ට් කරලා තමයි අපිට හරියටම බලන්න පුළුවන්. මේක වැඩි හරියටම සිද්ධ වුණාද කියලා. ඔයාලට මෙතනදී මේ ඇක්ෂන් එක ගැන ඇත්තටම හරියටම අයිඩියා එකක් ආවේ නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට කොහොමත් මේකේ මෙන්න මේ රිඩියුසර් එක සහ ස්ටෝ එක ඉම්ප්ලිමන්ට් කරාට පස්සේ මොකක්ද උනේ මේ වැඩි හරියටම තේරෙනවා. එහෙම නැති වුණත් අපි මම කිව්වා මේ ඇප්ලිකේෂන් එක ඉවරෙද්දී මේක මේ වැඩේම මම ආපහු සැරයක්. කියන්නේ මේක වටේ මම වට දෙකක් යනවා. එතකොට අනිවාර්යෙන් ආයෙත් මේ ඇක්ෂන් කියන එක ගැන කතා කරනවා. අන්න එතකොට අනිවාර්යෙන් මේක තියෙනවා. ඒකින්ද මේක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මෙන්න මෙච්චරයි අපිට මෙතනදී ඉම්ප්ලිමන්ට් කරගන්න තියෙන්නේ. බටන් එක ක්ලික් කරාට පස්සේ ඇක්ෂන් එක කෝල් වෙන්න. එතකොට තව මට මෙන්න මෙතනදී දෙයක් කියන්න තියෙනවා. මේ post ඇක්ෂන් එකදී මම මේ type කියලා මෙතනදී මම කියවන type අපි කරපු ඇක්ෂන් එක ගැන පොඩි description එකක් මෙතන මේ තියෙන කියලා. මේ ඔයාලට පේනවා මේ description එක අපි string එකක් විදියට තමයි මෙතනදී තියාගෙන තියෙන්නේ. මේ string එකක් විදිහට මේක තියාගෙන තියනට වඩා අපිට හොඳයි මේක පුළුවන් නම් මේක variable එකකට දාගෙන නැත්නම් අපි constant එකකට දාගෙන ඒ constant එක මෙතන const එක මෙතන assign කරන්න. අන්න ඒ වැඩේ තමයි මම මෙතනදි කරන්න යන්නේ. මේ actions කියන එකේදී මම තව file එකක් හදා ගන්නවා types.js කියලා. types.js කියලා. ඒකෙදි මම කරන්නේ මොකක්ද මම කරන්නේ මේක කොපි කරලා අරගෙන මේ types.js එකේදී අපි කරන්නේ export const fetch post මම හදාගන්න මේ constant එක fetch button click කියන එක හදාගෙන මේ විදිහට මම මේක variable එකකට දාගන්නවා ඒ variable එක තමයි ඊට පස්සේ මම අතරදී access කරන්නේ ඒක ඇක්සස් කරන්න නම් සේව් කරලා ඉන්න. හරි. ඊට පස්සේ මම මෙතනදී දැන් මම කියවන මෙතන variable එක නැත්නම් constant එක අපි use කරන්න කියලා. ඒකට කරන්නේ මම ඒක import කරගන්නවා අපේ types.js කියන file එක.
මෙන්න මේ විදිහට import import කරන්නේ මොකක්ද type එකේ එන්නේ මේ from කාගෙන්ද types ඊට පස්සේ මම මේක මෙයා මෙතන මොකද string එකක් විදිහට අපි දාපුවා මෙතන මොකක් හරි වැරද්දක් වුණොත් ඒක අනිවාර්යෙන් මුල app එකම crash වෙනවා ඒ නිසා අපි මේක string එකක් විදිහට එතන තියාගන්න එකම එක file එක විතරයි ඒ අදාළ විදිහට string එකක් විදිහට තියාගන්නේ ඊට පස්සේ ඒක variable විදිහට තමයි අපි මෙතනදී use කරන්නේ